Good day to all of you. My name is Naren Selvaratnam and I'm here to talk about a very important topic today. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද කියලා මේ සමාජ මාධ්‍ය වගේ දේවල් පාවිච්චි කරලා මිනිස්සුන්ට එක එක දේවල් ඔළුවට යවන්නේ. ඔහුට මේ කාලේ ගොඩක් වෙලාවට ඇහෙන්න පුළුවන් කට්ටිය කියනවා අද කාලේ ජීවත් වෙන්න හරිම අමාරුයි. මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. මෙන්න මේ වගේ කතා ටිකක් කියලා මේකක්වත් වැරදි දේවල් නෙමෙයි. හරි දේවල්. නමුත් මේ ඔක්කොම කියලා ඉවරෙන් පස්සේ ඒගොල්ලෝ කියනවා මේ දේවල් වෙනස් කරන්න ඕන නම් අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපේ සමාජ ව්‍යාපාරයට, එහෙම නැත්නම් දේශපාලන ව්‍යාපාරයට මේකට එක්කහුව වෙන්න මේකට එක්කහුව වුණාට පස්සේ පුළුවන් කියලා සමාජ පරිවර්තනයක් ඇති කරන්න. මේ දවස්වල ටිකක් වැඩියෙන් අහන්න ලැබෙන වචන ඇත්තෑම මේ යම් කිසි පරිවර්තනයක් වෙන්න ඕන මේ සමාජෙ හරි නෑ, වැඩිහිටියන්ට ගැළපෙන්නේ නෑ, වෙනත් වෙනත් කල්චර්ස් මේකට එන්න ඕන, අර රට මෙහෙමයි, මේ රට මෙහෙමයි. පරිවර්තනයක් වෙන්න ඕන කියන තැන මමත් ඉන්නවා. හැබැයි මේ පරිවර්තනය කියන වචන එක එන්න කලින් ඕගොල්ලන්ට හොඳට මතක නම් ටිකක් ජනවාරි, පෙබරවාරි, මාර්තු මේ වගේ කාලෙදී මේ සමාජ මාධ්‍ය වල තියෙන වීඩියෝ බැලුම් ඕගොල්ලන්ට පෙනේවි. මේ වගේම තවත් වචන ලයිස්තුවක් ඇත්තටම ආවා. මොනවද ආව වචන? රට අරාජික වෙනවා, සමාජයේ පාලනයක් නැති වෙනවා, මිනිස්සු ගහගන්න හදාවි, ප්‍රශ්න ඇති කරාවි. මේ ඔක්කොම බැලුවහම අපිට පේනවා යම් කිසි ආකාරයේ පෙළඹවීමක් යම් යම් පුද්ගලයෝ විසින් කරන්න හදන බවක්. මම දන්නේ එහෙම වුණාද කියලා කියන්න. නමුත් යම් කිසි ආකාරයක මම මෙතන මෙහෙවීමක් කියලා කියන්නේ මේ පුද්ගලයෝ ලව්වා එක දේවල් කරන්න පොළඹවනවා කියන එක නෙවෙයි. නමුත් පුද්ගලයෝන්ගේ තියෙන සංජානන කොග්නිටිව් පැටර්න්ස් වල යම් කිසි වෙනස්කමක් කරන්න හදනවා කියන එක. මම වෘත්තීය මනෝවිද්‍යාඥයෙක්. එතකොට ගොඩ වෙලාවට මම දැකලා තියෙන දෙයක් තමයි පුද්ගලයොන්ට විවිධ මානසික ගැටලු ආවහම ගොඩ කට්ටිය කියන දෙයක් තමයි තමන්ට ඩිසිෂන් එකක් ගන්න පුළුවන් වෙන්න ඕන, තමන්ට මේ දේවල් තේරෙන්න ඕන, ඔයා තමයි මේ ඩිසිෂන් එක ගන්න. මේ සියලුම දේවල් හරි, මේකක්වත් වැරදි දේවල් නෙමෙයි. හැබැයි ඩිසිෂන් එකක් ගන්න වාට යම් කිසි තෝට් ප්‍රොසෙස් එකක් යනවා නම් මේ තෝට් ප්‍රොසෙස් එකට කලින් බලපාන ලොකුම දෙයක් තමයි ඔයාගේ දින බිලීෆ් සිස්ටම්. ඔයාගේ බිලීෆ් සිස්ටම් එකේ ඩිරෙක්ට් ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා ඔයාගේ සිතුම් පැතුම් වලට. එතකොට බිහේවියරිසම් වලට අනුව ගොඩ වෙලාවට අපිට අපේ එළියේ තියෙන මේ පරිසරයේ වෙන දේවල්, පරිසරය කියන්නේ සබදාහම් විතරක් නෙමෙයි, අපේ අවට තියෙන සියලුම දේවල්, මේ සියලුම දේවල් වලින් යම්කිසි බලපෑමක් තියෙනවා අපේ කරන මේ සියලුම දේවල් වලට, අපේ චර්යාවට ප්‍රධාන වශයෙන්. එතකොට පරිසරයයි චර්යාවයි අතර තමයි මෙතන සම්බන්ධය තියෙන්නේ. මේක පරිසරයේ ඉඳන් චර්යාව දිසට තමයි මේක ඩිරෙක්ෂන් එක තියෙන්නේ. එතකොට අපේ thought process වගේ දේවල් වලට අපි කියන්නේ මේවෙන් එන collateral products කියලා. අපේ emotions, thoughts මේ ඔක්කොම දේවල් collateral products. එතකොට දැන් අපි බලමු කොහොමද කියලා කෙනෙක් ඔයාගේ ඔළුවට යම් කිසි අදහසක් දාන්නේ. දැන් ඔයා සාමාන්‍ය මිනිස්සෙක් වශයෙන් යනවා එක දවසක Facebook හරි මේ කොහේ හරි මොකක් හරි සමාජ මාධ්‍යයක ඔයා ඉන්නවා. ඉන්නකොට ඔයා දකිනවා මොකක් හරි වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ කියනවා මෙන්න මෙහෙම රටේ ලොකු ගැටලුවක් තියෙනවා, ලොකු ප්‍රශ්නයක් තියෙනවා, බලන්න මේකෙන් මෙච්චර මෙච්චර දෙනකොට මෙහෙම මෙහෙම හානි වෙලා තියෙනවා. දැන් මේක ඔයා දකිනවා. දැන් මේක රෙපිටිටිව්ලි මේක ප්ලේ වෙනකොට එක එක තැන්වල ඔයා ටික දවසකින් හිතන්න ගන්නවා මෙහෙම රටේ ප්‍රශ්නයක් තියෙනවා නේද? මේ අපිට අවශ්‍ය ඉන්ෆර්මේෂන් ගන්න එක විදියක්. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ටෙනසිටි කියලා. If something has been repetitively said, people will eventually believe. Not everybody, but some people at least. එතකොට ඒ පළවෙනි ක්‍රමය. ඊට පස්සේ තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි දැන් ටෙනසිටි වලින් කෙනෙක් විශ්වාස කරනවා වගේ සමහරවල් තියෙන මේ පුද්ගලයන් අතර තියෙන විවිධ මත, අර superstitious beliefs වගේ. මේ ඔහොම කරොත් හරිනේ, මෙහෙම කරොත් තමයි හොඳ, මේක අපේ සමාජ ක්‍රමයට ගැලපෙන්නේ, මේ දේශපාලන ක්‍රමයට ගැලපෙන්නේ, නූතන සමාජයට ගැලපෙන්නේ, අද කාලේ හදන දරුවන්ට ගැලපෙන්නේ නැහැ, අද කාලේ මිනිස්සුන්ට මේ දේ ගැලපෙන්නේ නැහැ, මෙන්න මේ වගේ කතා කියන්න ගන්නවා. එතකොට මේවත් හිතලා බැලුවම සමහරවිට යම් කිසි අත්දැකීමක් තියෙනවද නැත්තේ නෑ. ඉතින් එතකොට මේව සමහරවිට පුද්ගලයෝ හිතින් හිතලා කියන දේවල් වෙන්නත් පුළුවන්. يعني ගොඩක් වෙලාවට ඉන්ටුෂන්, يعني තමන්ගේ මෙහෙවීමෙන්ම තමන්ට පුළුවන් යම් කිසි දේවල් හොයාගන්න. ඉතින් සමහරවිට හොඳ දේවලුත් කට්ටියට මේ වගේ දේවල් වලින් හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි සාර්ථක නොවන සුභඵල දරන්නේ නැති විවිධ අදහස් වලටත් මිනිසුන්ට මේවෙන් පෙළඹෙන්න පුළුවන් නැත්තේ නෑ. ඉතින් එතකොට දැන් ওই දෙකටත් අමතරේ තවත් විදිහක් තියෙනවා, තමයි way of authority and faith කියලා කියන්නේ. කෙනෙක් යම්කිසි සමාජයේ
යම් කිසි ගරු බුහුමන් වලට ලක් වෙනවා නම් පිළිගැනීමක් තියෙනවා. මෙන්න මේගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලෝ ඉන්ෆ්ලුවන්ස් කරන්න ලොකු ප්‍රමාණයකින්. එතකොට හිතන්නකෝ කෙනෙක්ට ලොකු YouTube channel එකක් තියෙනවා, Facebook එකේ page එකක් තියෙනවා, ලොකුවට කට්ටිය follow කරනවා, නිතර නිතර එළිමහනේ යනවා කියන. එතකොට මේගොල්ලෝ ලව්වත් පුළුවන් යම් යම් ප්‍රමාණයේ දේවල් සමාජගත කරන්න. එතකොට මෙයා යම් කිසි power එකක් තියෙන position එකක ඉන්න නිසා at least social media එකේ මේ sphere එකේ එයා කියන දේවලුත් විශ්වාස කරන සමහර පුද්ගලයෝ ඉන්නවා. ඒකට මේ පුද්ගලයෙක්ට තමන්ගේ daily news හැබෙනවා නම් යම් යම් දේවල් තමන් ඉගෙන ගන්නවා නම් මේ ලැබෙන තවත් ක්‍රමයක්. එතකොට මේකටත් අමතරේ පුද්ගලයන්ට පුළුවන් දේවල් හේතු දක්වන්න. සෑහෙන දේවල් වටේ පිටේ වෙනකොට මේ දේවල් දැකලා යම් ප්‍රමාණයකින් තමන්ට හේතු දක්වන්නත් පුළුවන්. රීසනින් කැපැසිටි එකක් අපි හැමෝටම තියෙන. ඒ වගේම තමයි පුද්ගලයෝ සමහර දේවල් දැකලා දේවල් විශ්වාස කරනවා. එතකොට රීසන් කරනවාට අපි කියන්නේ රෂනලිසම් කියලා. දේවල් දැකලා අපි තේරුම් ගන්න එකට දැනුම ලබා ගන්නට අපි කියන්නේ එම්පයිරිසිසම් කියලා. එතකොට මේ රෂනලිසම් එම්පයිරිසිම් කියන එක දෙකම ගොඩේලා දෙකහ වුණාම තමයි අපිට විද්‍යාත්මක ක්‍රමවේදයකට යන්න පුළුවන්. නමුත් දැන් විද්‍යාත්මක ක්‍රමවේද ගැන නෙවෙයි මම අද කතා කරන්නේ. ඒකේ වෙනම මට කියවීමක් තියෙනවා. ඒක මම පස්සේ වෙලාවක වීඩියෝ එක දාන්න. විද්‍යාත්මක ක්‍රමවේද කියන්නේ මොකක්ද කියලා. නමුත් මේ අපි දේවල් දැනගන්න ක්‍රම. නමුත් මෙතනින් එහාට ගියාම අපේ බේසික් තෝට් ප්‍රෝසෙස් එක, අපේ බිහේවියර් එක එන්න ඕන නම් එළියට මේ අපි මං කිව්වා වගේ තෝට් ප්‍රෝසෙස් එක කියන්නේ කොලටරල් ප්‍රොඩක්ට් එකක්. එතකොට දැන් මේ සමාජ මාධ්‍ය ඇතුලේ ගොඩක් විවිධ දේවල් තියෙනවා නම් මේ තියෙන විවිධ දේවල් ඔයා දැක්කහම ඔයා මේවා සංසන්දනය කරලා මේවා යම් කිසි රටා හඳුනා ගන්න උත්සාහ කරනවා. මේකට අපි කියන්නේ රිලේෂනල් ලර්නින් කියලා. මේ රිලේෂනල් ලර්නින් එක ඔයාට පුළුවන් මේක රිලේෂනල් ෆ්‍රේම් තියරි කියලා third view behavioral theory එකකින් මේක හැදිලා තියෙනවා. ඔබට කියවලා බලන්න පුළුවන්. මේකෙන් එතකොට මිනිස්සු හදා ගන්නවා පොඩි පොඩි patterns. දැන් සමාජයේ මොන හරි ප්‍රශ්නයක් වුණාම ඒකේ එළිය මහණෙන් ඉඳන් බලන කෙනාට පේන දේ තමතරේ හැම පුද්ගලයාටම තියෙනවා ඒකේ සංකේතාත්මක අදහස. මේ සංකේතාත්මක අදහස මේගොල්ලෝ මේ දැකපු දෙයින් මේ තියෙන සංකේතාත්මක අදහස මේගොල්ලෝ compare කරනවා තමන්ගේ හැදිලා තියෙන belief system එකත්. දැන් මෙතන වැඩේ තියෙන්නේ අර මං කලින් කිව්වනේ ක්‍රම පහක්. ඔන්න ඔය ක්‍රම පහෙන් ගන්න ইনফরমේෂන් වලින් අපි අපේ තියෙන බිලීෆ් සිස්ටම් ඕවර් ටයිම් වෙනස් කරගන්නවා. දැන් මම දිනවල දැකලා මම ගත්ත යම් කිසි දැනුමක් තියෙනවා. මෙන්න මේ දැනුමට against මම compare කරන මං අර දැකපු දේ තියෙන සංකේතාත්මක අදහස්. ඉතින් කාලයක් යනකොට මේ වගේ දෙක තුනක් දැක්කහම මගේ ඔළුවේ එනවා යම් කිසි පැටර්න් එකක්. හම්බු මේ කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ නේ. මේ රටේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. රට අරාජිකයි. එහෙම නැත්නම් මෙතන පරිවර්තනයක් ඇති වෙන්න ඕන. මෙන්න මේ වගේ විවිධ මතවලට මම මාවම කන්වින්ස් කරගන්නවා. එතකොට මෙතන වැඩේ තියෙන්නේ හිතන කේ නෙවෙයි මම මගේ චර්යාත්මක වෙනස්කමුත් කරන්න ගන්නවා. සමහරට මම වැඩිපුර හිතන්නේ නැතුව ඒ කියන එක්කෙනෙක්ගේ වීඩියෝ එකක් ෂෙයා කරනවා. ඒ කියන එක්කෙනෙක් කිව්ව කතාවක් යාළුවොත් එක්ක ගිහිල්ලා ගන්නවා. ඉතින් මේක සයිකල් එකක් වගේ එක්කෙනාගෙන් එක්කෙනාට යන්න ගන්නවා. ඉතින් මේවා තමයි ඇත්තටම සමහරලාට කට්ටිය මාකටිං වලදී පාවිච්චි කරන්නේ. කට්ටිය දේශපාලන දේවල් කරනකොට පාවිච්චි කරන්නේ. මේක මෙතනිනුත් එහාට අරගෙන යන්න පුළුවන්. අපි එරික්සෝනියන් හිප්නොතෙරපි කතා කරනකොට කතා කරනවා කන්සෙප්ට් එකක් පේසින් ඇන් ලීඩින් කියලා. පේස් කරනවා කියලා කියන්නේ පුද්ගලයෙක්ගේ දැනට තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් මම කතා කරනකොට මට පුළුවන් ඒ පුද්ගලයාව කන්වින්ස් කරන්න මට එයාගේ ප්‍රශ්න ගැන අවබෝධයක් තියෙනවා. මට පුළුවන් එයාගේ මතුපිට පේන ප්‍රශ්න ගැනත් කතා කරන්න. ඒ වගේ තමයි එයාගේ තියෙන අභ්‍යන්තර සිතුවිලි හා ගැටුණු ප්‍රශ්න ගැනත් කතා කරන්න. ඕනම විෂය ධාරාවක ඉන්න ප්‍රවීණයෙකුට පුළුවන් ඒ විෂය ධාරාවට අනුකූල වෙච්ච යම් යම් ගැටලු තියෙනවා නම් පුජ්‍යලගේ අභ්‍යන්තර හිතේ වුණත් ඇති වෙන්න පුළුවන් ගැටලු තියෙනවා නම් ඒ ගැටලු ගැන කතා කරන්න. ගුරුවරයෙක් වශයෙන් වාට පුළුවන් පන්තියේ ශිෂ්‍යයෙක්ගේ තියෙන අධ්‍යාපනය දඬු ගණන් හදන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් මානසික දරුවෙක් දුක් විඳිනවා නම් ඒ සම්බන්ධයෙන් යම් කිසි අභ්‍යන්තරයේ එක්ස්පීරියන්ස් එක ඔයාට කියන්න පුළුවන්. ඔයා එක්ස්පීරියන්ස් ගුරුවරයෙක් නම්. ඉතින් ඒ වගේ වෙනත් විෂයන් වලට ගියාමත් එහෙමයි. දේශපාලකයාට වුණත් දේශපාලන ව්‍යාපාරයට එන්න කැමති කෙනෙකුට උන ඔය දේම ඔය විදියටම කරන්න පුළුවන්. එතකොට ඔය දේ ඔය විදියටම කරනකොට මේක අහන්න අහන්න අපිව කන්වින්ස් කරගන්න වශා මේ කතා ගන්න එක්ක අපේ ප්‍රශ්න ටික ඔක්කොම තේරෙනවා නේද කියලා. මේ ප්‍රශ්න ටික ඔක්කොම ඇත්තටම දෙන්න තියෙන කන්ක්ලූෂන් එකේ ප්‍රෙමිස් එක මේ ප්‍රශ්න වලින් තමයි මේ කියන දේෙන් තමයි ඉම්ප්ලයි වෙන්නේ එයා දෙන්න හදන කන්ක්ලූෂන් එක. ඒකට මේක ඇත්තටම යම් කිසි අර්ථ දැක්වීමක් තුලින් සිද්ධ වෙන්නේ. ඒ අර්ථ දක්වන විදිය තමයි මේගොල්ලෝ හරි මෙන්න මේ ගැටලු ටික තියෙනවා
දැන් ඔයත් මේ දේවල් සියලුම දේවල් දැකලා මේ සංකේතාත්මක අදහස් ඔයා ඔළුවට අරගෙන ඔයා මේ පැටර්න් හදාගෙන ඉවරයි. මොකද මේ සෝෂල් මීඩියාවේ තියෙන සියලුම දේවල් කන්සියුම් කළා. ඉතින් එතකොට මේක මේ විදියට උනාට පස්සේ මොකද වෙන්නේ? ටික කාලෙකින් ඔයා කන්වින්ස් වෙනවා අර අර මිනිස්සයා කිව්ව දේ හරි. එයාව පොඩ්ඩක් තව ෆලෝ කරා නම් හරි. එතකොට එයාගෙන් අපි මේ දේ දැනුම ගත්තාම අපිට පුළුවන් කියලා මේ සමාජ පරිවර්තනය කරන්න. සමාජ පරිවර්තනය සමහරලාට වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ වෙනවද නැද්ද කියලා කියන්න. හැබැයි ඔයා ඒ කරන දේෙන් එයාට පුළුවන් මොන දේ පරිවර්තනය වුණත් එයාගේ තියෙන ඔබ්ජෙක්ටිව් එකට යන්න. මෙතන තියෙන ලොකුම ගැටලුව කවුරුත් කතා නොකරන දේ තමයි සමාජ පරිවර්තනයකට යන්න කලින් පුද්ගල පරිවර්තනයක් වෙන්න ඕන කියන එක. පුද්ගල පරිවර්තනයක් කරන්න බැරි ප්‍රධානම හේතුව තමයි අපි ගොඩක් වෙලාට අපේ තියෙන වැරදි, අපේ තියෙන ආකල්පමය වල තියෙන ගැටලු, ඒ වගේම තමයි අපි අපිව පුෂ් කරන්න නැත්නම් මේ දේවල් නොවෙන්න මේවට බලපාන හේතු මේ එකක්වත් අපි විසඳගන්න තැනකටම පත් වෙලා නැති එක. මම උදාහරණයක් දෙන්නම්. මම යම් කිසි විෂයකට දුර්වලයි නම් මම මොකද කරන්න ඕන? පාඩම් කරන්න. මම ඒක කරන්නේ නැතුව මම කියනවා නම් අධ්‍යාපන ක්‍රමයේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා මම කරන්නේ වැරදි දෙයක්. ඒකෙන් කාටවත් හොදක් වුණත් නැතත් ඒකෙන් මට හොදක් වෙන්නේ නැහැ. මොකද මම මගේ ප්‍රශ්නේ විසඳලා නැහැ. අධ්‍යාපනයේ වෙනස් වුණත් වැඩක් නැහැ. මම මට පුළුවන් වෙන්න ඕන මාව කන්වින්ස් කරගන්න නෑ මොන විදියට තිබ්බත් මට පුළුවන් කියලා මේක ට්‍රයි කරලා බලන්න. ඒක තමයි ෆ්ලෙක්සිබල් විදිය මේ දේ කරන්න. මේක මම වෙනස් කරන්න යනවා එහෙමත් නැත්නම් මට මේක කරගන්න බෑ කියලා මේ අන්ත දෙකම ඇත්තටම හරිම රිජිඩ් මයින්ඩ්සෙට්ස් වල තියෙන එක්සැම්පල්. මේවා හරිම ඩිස්ෆන්ක්ෂනල්. මේවා කරගන්න බැරි වුණා අපි සෑහෙන ෆ්‍රස්ට්‍රේට් වෙනවා. අන්න එහෙම ෆ්‍රස්ට්‍රේට් වෙච්ච වෙලාවට ඔයා වෙනදටත් වැඩිය හරිම වල්නරබල්. අන්න අර අර ඒගොල්ලෝ දේශපාලනය මෙහෙවන කට්ටියගේ තියෙන විවිධ කිව්ව දේවල් වල ගොදුරක් වෙන්න. ඉතින් මේක බොහොම මේ ගොඩක් කට්ටිය බොහොම සංවිධානාත්මකව කරන දේවල් මේවා. ඉතින් අපි නොදැනුවත්ව මේ දේවල් වල ඇත්තටම අහු වෙනවා. ඉතින් එතකොට අහු වුණාම එතනින් පස්සේ මම අර කිව්ව විදිහට අපි මේ චර්යාත්මක වෙනස්කම් කරන්න හදනවා. ඉතින් දැන් කියනවා රටේ තියෙන ඩ්‍රින්කින් කල්චර් එක හරිනේ. ඒක වෙනස් වෙන්න ඕන. එතකොට මිනිසුන්ට විනෝද වෙන්න ඕන. ඇඩල්ට් ලයිෆ් එක තියාගන්න. මේව හොඳ දේවල්. හැබැයි මේ තියෙන සමාජ ක්‍රමයේ ඉඳන් එච්චර ප්‍රමාණයකට අපි ඕපන් වෙන්න වුණොත් ඒක අපේ සමාජයට දරා ගන්න පුළුවන් වේද කියන තැනත් අපි ඇත්තටම හිතලා බලන්න ඕනේ. අර රටේ මෙහෙම කරා මේ රටේ එහෙම කරා කියන එක අපේ රටේ ඒ දේ ඉස්ටැබ්ලිෂ් කරන්න ජස්ටිෆිකේෂන් එකක් නෙමෙයි. මොකද කිසිම දෙයක් ඒ දේ තියෙන ප්‍රොබ්ලම් එකක් කන්ටෙක්ස්ට් එකෙන් පිට අපිට දකින්න බෑ. ඒ රටේ දේ කරන්නේ නැත්නම් පිට රටකේ දේ කරන්නේ නැත්නම් ඒවා ටික තේරුම් ගන්න ඕන නම් ඒ රටේ තීච්ච ඒ සමාජ වපසරියක සියලුම දේ ඒ කන්ටෙක්ස්ට් එකව තේරුම් ගන්න. ඒ කන්ටෙක්ස්ට් එක අපි සම්පූර්ණයෙන්ම බැහැර කළා අපි අපේ රටේ ආදේශ ගන්නම් සමහරට මේක ලොකු උගුලක් ලොකු නැත්තම් ඛේදවාචකයකට ලක් වෙන දෙයක් වෙන්න පුළුවන්. මම උදාහරණයක් දෙන්නම්. දැන් රටේ ඩ්‍රින්කින් කල්චර් එකක් ඕන කියනවනේ. පුළුවන් ද ඇත්තටම කරන්න? ඇත්තටම පුළුවන්. ඒක තමයි අපි හිතලා බලන්නේ. ඇත්තටම පුළුවන්. අපේ රටේ බේබදුකම වැඩි කියලාත් කියන සමහර. ඒ වගේම තමයි ඇඩික්ෂන්ස් තියෙන ප්‍රමාණය හරිම වැඩි. ඒත් වගේම සියදිවි හානි කර ගැනීම මේ වගේ වතුන් ඉස්සරහින්ම ඉන්න රටක් අපේ රට. මේ හැම දෙයකටම බලපාන ප්‍රධාන දේ තමයි අපේ තියෙන සමහර සයිකලොජිකල් ප්‍රොසෙස් වල අපිට කන්ට්‍රෝල් එකක් නැති. හිතන්නකෝ මම හැමදාම වැඩ කරලා ස්ට්‍රෙස් එකේ ඉන්න කෙනෙක් කියලා. මට මගේ ස්ට්‍රෙස් එක දරා ගන්න බැරි වුණාම මට හිතෙන්න පුළුවන් අද හවසට යන ගමන් බියර් එකක් ගත්තා නම් හොඳයි. දැන් කෝපින් මෙකනිසම්ස් කියන්නේ දරා ගැනීමට තමන්ට යම් කිසි දෙයක හැකියාවක් නැත්නම් කෝපින් මෙකනිසම්ස් තමන්ගේ හොඳ නැත්නම් මට හිතෙන්න පුළුවන් ඔන්න ඔය වැඩේ කරා නම් හොඳයි, බියර් එකක් ගැහුවා නම් හොඳයි කියලා. බියර් එක ගැහුවාම తాවකාලිකව මගේ මානසික ප්‍රශ්නේ පොඩ්ඩක් විසඳෙනවා, ස්ට්‍රෙස් එක පොඩ්ඩක් නැති වෙනවා. හැබැයි ස්ට්‍රෙස් එක නැති වෙන නැති වෙන මෙහෙම එක දිගට ගත්තාම මොකද වෙන්නේ? මම බියර් බොන්න මගේ තියෙන රුචිකත්වය එන්න එන්න වැඩි වෙනවා. මේවට අපි කියන්නේ නෙගටිව් රීඑන්ෆෝසර්ස් කියලා. මේක ඕගොල්ලන්ට පුළුවන් behaviorism වල තියෙනවා operant conditioning කියලා. operant conditioning යට තමයි තියෙන positive reinforcers and negative reinforcers කියලා. කියන්නේ යම් කිසි දෙයක් අපි අයින් කරාම අපි ඒ දේ මොන හරි දෙයක් කරන එකේදී frequency එක වැඩි වෙන එකට තමයි අපි කියන්නේ negative reinforcer එකක් කියලා. ඉතින් මෙන්න මේ වගේ තත්වයන් එන්න පුළුවන්. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ පුද්ගලයාගේ තියෙන coping mechanisms හදලා නැති එක. ඒ වගේම තමයි සමහර මිනිස්සුන්ට තියෙන ලොකුම දෙයක් තමයි avoidance කියන්නේ. ප්‍රශ්න වලට යන්න කැමති නැහැ කියලා, විසඳන්න කැමති නැහැ. ඒක වෙලාව අතහැරලා දාලා යන්න හැමෝම හිතනවා. ප්‍රශ්නේ අතහැරලා දාලා ගියාම ඔය ප්‍රශ්නේ විසඳලා නැහැ නේ. එතකොට ප්‍රශ්නේ තියෙන
බලය එන්න එන්න වැඩි වෙනවා. ප්‍රශ්නේ ඇහුණත් එපා වෙනවා. ඉතින් මේ වගේ ගැටලුකාරී තත්වයක් තියෙනකොට ඔය කියන මේ ඕපන් මයින්ඩඩ් දේවල් නැත්නම් මේ ඩ්‍රින්කින් කල්චර් එක ඉන්ට්‍රඩියුස් කරන්න කියන හොඳ නයිට් ලයිෆ් එකක් දෙනවා කියන එක ක්‍රමයේ නෙමෙයි. මෙතන එහෙනම් වෙන්න ඕන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. අන්න ඒකට තමයි අපි එහෙනම් ඇඩ්වොකේට් කරන්න ඕනේ. මොකද ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයට ක්‍රිටිකලි හිතන්න පුරුදු කරන්න ඕනේ. ඒ ළමයට දරා ගැනීම හැකියාව වැඩි කරන්න. කන්ෆිඩන්ස් එක වැඩි කරන්න. අපි කල්පනා කරලා බලන්න ඕන පන්තියේ ළමයි 50ක් දාගෙන ගුරුවරු වශයෙන් අපි උගන්වනකොට මේ ළමයිට ඇත්තට මේ කියන මේ ස්කිල්ස් ඩිවලොප් වෙනවාද කියලා අපේ තියෙන දැනට තියෙන කරකියුල. මම නම් හිතන්නේ යම් ප්‍රමාණයකට වෙනවා ඇති මම නෑ කියන්නේ නෑ. නමුත් අපි බලාපොරොත්තු වෙන පරිවර්තන එතන සිද්ධ වෙන්නේ නැහැ. මේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ. එතකොට ළමයා විශ්වවිද්‍යාලයට ආවම ලංකාවේ විශ්වවිද්‍යාල එහෙමත් නැත්නම් තෘතීක අධ්‍යාපන මේ පහසුකම් ඇත්තරම ලංකාවේ සමහර පළාත්වල හරි මාඩුයි. එතකොට ප්‍රයිවට් කට්ටිය ඉන්නවනම් ගොඩක් වෙලට අධ්‍යාපනයේ තනින් හම්බුණාට ඒවයි අවශ්‍ය අපි මේ කතා කරපු ස්කිල්ස්, කමියුනිකේෂන් ස්කිල්ස්, ලීඩර්ෂිප් ස්කිල්ස්, ක්‍රිටිකල් තින්කින් ස්කිල්ස් මේ එකක්වත් සමහරලාට 100% 100% කොහෙත් හැදෙන්නේ නැහැ කොහෙදවත්. නමුත් මේවන් තුලින් ළමයින්ගේ බලගැන්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔය ටික හදන්නේ නැතුව මේ කෝ තියෙන කෝ ප්‍රොසෙසස් ටික විසඳන්නේ නැතුව අපි ළමයින්ට මේ දේවල් ඉන්න වැඩිහිටියන්ට මේ දේවල් මේ එම්බ්‍රේස් කරගන්න කියලා ඔයාලා හිතනවද ඔක සාර්ථක වෙයි කියලා? සාර්ථක වෙන්නේ නැහැ ඇත්තට. සාර්ථක නොවෙන්න ප්‍රධානම හේතුව තමයි අපි මොන දේවල් දුන්නත් වැඩන්නේ අපි ප්‍රශ්නේ තියෙන රූට් කෝස් එක හොයාගෙන නැත්නම්. ප්‍රශ්නේ තියෙන ලොකුම රූට් කෝස් එක තමයි මේ අධ්‍යාපනයේ තියෙන යම් යම් ගැටලු. මෙන්න මේ ගැටලු ටික ඉස්සෙල්ලා විසඳලා ඉන්න ඕන. අපේ ළමයින්ගේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ සම්බන්ධව මීටෙඩි ක්‍රිටිකලි හිතන්න ඕන. දැන් මේ මං කියුව එක එකපාරටම ඔව් කියලා විශ්වාස කරා නම් ඔයා දැන් අන්න එහෙනම් ඒක ඔයාටත් අදාළයි ඒ විදිහට. දැන් මම මෙච්චර වෙලා මේ කිව්ව දෙයකට කිසිම දෙයකට මම සෝස් එකක් දුන්නේ නැහැ. නමුත් ඔයා මේක ඔව් කියලා පිළිගත්තා නම් ඒ කියන්නේ ඔයත් මං කිව්ව දේ ඇසු බමනින් විශ්වාස කරලා තියෙනවා. අන්න මේකයි වෙනස් වෙන්න ඕනේ. මම මේ කිව්ව දේ පිළිගන්න ඕනේ නැහැ කවුරුවක්වත්. නමුත් ඔයගොල්ලෝ කරන්න ඕන මම මේ කිව්ව දෙන් ඔයාට යම්කිසි මතයක් ඔයාගේ හිතේ ඇති වුණා නම් අන්න ඒක ගිහිල්ලා සර්ච් කරලා ක්‍රෙඩිබල් ඉන්ෆර්මේෂන් අරන් ඔයා මතයකට එන්න. එතකොට තමයි ඔයාට පුළුවන් චුට්ට චුට්ට ඔයාව වෙනස් කරගන්න. ඔයා වගේ අනිත් හැමෝම වෙනස් වෙන සමාජයක් හැදුනහම අන්න ඔය කියන සමාජ පරිවර්තනේ වේවි. එදාට හරි පොලිසිස් සේවි. එදාට ලංකාවේ හොඳ ඩ්‍රින්කින් කල්චර් එකක්, නයිට් ලයිෆ් එකක් මේ ඔක්කොම වේවි. ආවහම එතකොට මිනිස්සු රෙස්පොන්සිබල් විදියට ඇක්ට් කරાવી. ඔය දේ කරනකන් මට නම් විශ්වාසයක් නෑ ඔය කියන මොන පරිවර්තනයවත් අපිට ලේසියට ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අන්න ඒක නිසා මට කියන්න ඕනුනේ මෙන්න මේ විදිහට සමාජ මාධ්‍යයේ විවිධ කාරණා ඔයගොල්ලෝ දකිනවා නම් ඒව සම්බන්ධයෙන් ඔයගොල්ලෝ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන, ඒව සම්බන්ධයෙන් ක්‍රිටික් කරන්න ඔයාලා පුරුදු වෙලා ඉන්න ඕනේ කියන එක. ඒ ටික තමයි මට අද කියන්න ඕනේ. So thank you very much for listening. I'll see you again with a similar video in future. Thank you very much.